ඊළඟට තියෙන්නේ තවත් වැදගත් එකක්. දැන් අපි ඕනම සින්දුවක් ගන්නකොට අපි කලින් කිව්වා ඕනම සින්දුවක ස්කේල් එක නෝට්ස් තියෙන්නේ ඒ ස්කේල් එකේ තියෙන නෝට්ස් කියලා. දැන් අපි බලමු කී සිග්නේචර් එකකට අදාළ කෝඩ්ස් මොනවද කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් එහෙම අපි මොකක් හරි සින්දුවක් අරගෙන ඒ සින්දුව කියන හරි මේ කියන්නේ C major ස්කේල් එකේ. අපි එතකොට අපි දැනගන්න ඕන C major ස්කේල් එකේ තියෙන කෝඩ්ස් මොනවද කියලා. ඉතින් ඔන්න ඕක අඳුර ගන්න අපම මේ අර මැත්ස් වලින් සරල සංකල්ප ටික අපහප කියලා දෙන්නම්. හරිද? හරි. අපි මෙහෙමයි. දැන් මේක මම තියරි ක්ලාස් එකකට ලොකු තියරි ක්ලාස් එකක් කියන්නේ නැහැ. අපි මේ සරලව තේරෙන විදිහට කියනනම් අපි ගමු කෝඩ් එකක්. අපි හිතමු කෝඩ් එකක් එහෙම නැත්නම් ට්‍රයඩ් එකක් හදලා තියෙනවා නෝට්ස් තුනකින් කියලා. දැන් මෙන්න මේ හැදෙන ට්‍රයඩ්ස් හරි කෝඩ්ස් හරි වර්ග ගොඩාක් තියෙනවා. අපිට ගන්න පුළුවන් මේජර් කෝඩ්ස් තියෙනවා, මයිනර් කෝඩ්ස් තියෙනවා, ඩිමිනිෂ් කෝඩ්ස් තියෙනවා, ඔග්මෙන්ටඩ් කෝඩ්ස් තියෙනවා. හරි. ඒව ගොඩක් තියෙනවා. නමුත් අපේ ලෙවල් එකට අපි මුලින්ම ඉගෙන ගන්නකොට මෙන්න මේ මේජර් මයිනර් දැනගත්තම ඇති. හරි. අපි මේ මේජර් වලත් තව තව කැලේ තිනවා මේජර් 7 ඊට පස්සේ සස්ටේන් කෝඩ්ස් අනම් මන කියක ගොඩක් තියෙනවා. අපි ඒවා පස්සේ කාලෙක ඉගෙන ගමු. මුලින්ම බේසික් ප්‍රින්සිපල් ටිකට යමු. අපි හරි. මේක ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕන පොසිෂන්ස් ඔෆ් නෝට්ස් කියන එක. හරිද? ඒ කියන්නේ මොන පොසිෂන් එකද කියලා. අපි ගමු මුලින්ම C කෝඩ් එකක් හදා ගන්න ඕන කියලා. හරිද? C කෝඩ් එකක් හදා ගන්න ඕන නම් අපි කරන්න ඕන C note එකෙන් මේ පටන් ගන්න ස්කේල් එක ලියාගෙන යන්න ඕනේ. يعني C note එකේ ඉඳලා ඉස්සරහට අපි ලියාගෙන යන්න ඕනේ. හරිද? දැන් අපි දැන් අපි මේ හදන්නේ major chord එකක් නේ හරිද? දැන් major chord එකක් නිසා අපි C major key signature එක ලියාගෙන යමු. එතකොට C පටන් ගත්ත D E F G A B C අපි කලින් කතා කරානේ. දැන් අපි මෙන්න පළවෙනි note එක අපි ගන්නවා root note එක කියලා. root note එක මොකද මෙතන? මෙන්න මේ C එක. ඔය C එක අරගෙන අපි ඒකට 1 කියන ඉලක්කම දාගමු. එතන ඉඳලා ඉස්සරහට අපි ආපහු ඉලක්කම් ටික දාගෙන යමු. මේක 4, මේක 5, මේක 6, මේක 7. අපි ආපහු 100කට 8 කියලා දාන්න එපා. 100ක ආපහු 1 කියලාම දාගන්න. මොකද 100ක 100කමනේ. ඒ අපි 7 7නේ පැටර්න් එක යන්නේ. හරි. දැන් අපි දැන් පොසිෂන් එක දන්නවා. දැන් C කෝඩ් එක නම් පොසිෂන් එක දැන් C අපි C මේ ස්කේල් එකේ D කියලා කියන්නේ දෙවෙනි පොසිෂන් එක. E කියලා කියන්නේ තුන්වෙනි නෝට් පොසිෂන් එක. F කියලා කියන්නේ හතරවෙනි නෝට් පොසිෂන් එක. අපි බලමු A කෝඩ් එක. A major කෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. A major කෝඩ් එකක් හදාගන්නම් අපි මුලින්ම A major ස්කේල් එක ලියා ගන්න ඕනේ. ඉතින් A major ස්කේල් එක අපි කලිනුත් හදුවානේ. මෙන්න මේක තමයි A major ස්කේල් එක. අපි ආපහු ඒකට අර 1 2 3 4 5 6 7 1 දාගමු. දැන් බලන්න මේකේ තුන්වෙනි පොසිෂන් එකේ තියෙන නෝට් එක C sharp. 6 වෙනි පොෂන් එකේ තියෙන නෝට් එක F sharp. 7 වෙනි පොෂන් එකේ තියෙන නෝට් එක G sharp. පොසිෂන් කියන එක තේරුණානේ. සරලවම කියලා කියන්නේ අපි ස්කේල් එක ලියාගෙන යනවා, ඉලක්කම් ටික දාගෙන යනවා. ඒ ඉලක්කම් වලට අදාළ නෝට් එක අපි අරගන්නවා. අපි ඕනම කෝඩ් එකක 4 වෙනි නෝට් එක මොකද්ද කියලා කියවුවොත් එම් අපි ස්කේල් එකෙන් ගණන් කරලා 4 වෙනි නෝට් එක හදාගන්න පුළුවන් වෙනවා. හරිනේ. ඊට පස්සේ අපි සරල major triad එකක් සරල major chord එකක් හදා ගන්න ඕනේ. හරිද? සරල major chord එකක් හැදෙන්න මෙන්න මේ first position එකේ තියෙන note එකයි, third position එකේ තියෙන note එකයි, fifth position එකේ තියෙන note එකයි. හරිද? දැන් එතකොට අපි ගමු C major chord එක හදා ගන්න. අපි C major scale එක ලියාගෙන ගියා කලින් විදියටම, ඉලක්කම් ටික දාගෙන ගියා. දැන් අපි තියරියක් විදිහට දන්නෝ major triad එකක් හදාගන්න අපිට මෙන්න මේ positions ටික ඕන වෙනවා කියලා. හරිද? ඔන්න ඔය position ටික ගන්න නම් අපි බලමු පළවෙනි note එකයි, තුන්වෙනි note එකයි, පස්වෙනි note එකයි. ඔන්න ඔය තුන එකතු කරාම අපිට එනවා C major triad එක, නැත්නම් C major chord එක. ඉතින් මම keyboard එක ගහලා පෙන්නන්න. මේ තියෙන්නේ හරිද? මේ පළවෙනි එක 2 3 4 5 6 7 8. දැන් අපි major chord එකක් හදාගන්නේ කොහොමද? පළවෙනි note එකයි, තුන්වෙනි note එකයි, පස්වෙනි note එකයි. හරිද? ලස්සන සද්දයක් එනවනේ. ඕක තමයි C major chord එක. දැන් ඔන්න ඕක use කරගෙන අපි හදමු A major chord එක. A major chord එක අපි හදන්නේ කොහොමද? පළවෙනි පොෂන් එක, තර්ඩ් පොෂන් එක, ෆිෆ්ත් පොෂන් එක. එතකොට මෙන්න මේක පළවෙනි එක, තර්ඩ් එක, ෆිෆ්ත් එක. එතකොට අපිට එනවා නෝට්ස් තුන A, C sharp, E. මේ තියෙන්නේ A, C sharp, E.
ඕක තමයි ඒ මේජ කෝඩ් එක. දැන් ඔය විදියට අපිට ඕනම ඕනම මේජ කෝඩ්ඩ හදාගන්න පුළුවන්. ඩී මේජ කෝඩ් එක ගත්තොත් මෙන්න මෙහෙම, ඊ මේජ කෝඩ් එක ගත්තොත් මෙහෙම. ඒක ඔයගොල්ලෝ ගණන් හදලා හදාගන්න. එතකොට මුලදි ගණන් හදලා පස්සේ ඔයගොල්ලන්ට පුරුදු වෙනවා.